comes faster now. अद धर्मानुशासना और पवत्वन देश के अनन वहन से गल किस्से श्री सुमनाराम पुराण विहाराधिपति वेडविसु अपवत्वी वदाल शास्त्रपति पूज्य पाद वटरप्पल नंद रतन नायक स्वामींद्रयन वहन से मेम धर्मानुशासनाव नायक स्वामी जैन वहन से उपहार पिनीस प्रचारे करन बव करुणावें सलकन देवत्नि धर्मश्रवणेट पेर पांसी समाधान निमित नमस्कार अवसर स्वामी नमो तत् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पाणातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिन्नादान वीरमणी सिक्खापदं पदं समादियामि कामेषु मिथ्याचारा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि सुरामीर्य मज्जपमादट्ठाना वीरमणी सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्गमोक्खदं धम्मं श्रवण कालो अयं भदन्ता धम्मं श्रवण कालो अयं भदन्ता धम्मं श्रवण कालो अयं भदन्ता नमो तंस भगवतो अरहतो सम्मा संबुद्धंस
नमो तांस भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तांस भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कम्मा विपाका वन्तन्ति विपाको कम्म संभवो तस्मा पुनम् भवो होति एवं लोको पवन्तति इति श्रद्धावंत वासनावंत बौद्ध पिंगवासनी अद अपि मातृकावक वशीन कर्म शक्तिय ससर बलपान आयुरु पहदली करान्नताई में गाता धर्मय मातृका करान्नति यदुने कम्मा विपाका वत्तन्ति एम कर्म वेगे उससे विपाक शक्ति पावतीनो ए विपाके कम्म संभव कर्मे मई हटगान्नी एनिसा पुनर्भवे कियन मे वचने आपियो दोनवा संसारे उपत लबन इम पुद्गलयांत एवं लोको पवत्तति मे ससर पवतीन्ने मेन्न मे आकारेतै कर्म शक्ति निसा विपाके ऐति वेनो विपाके कर्मेमै हटगन्ने ए निसा पुनर्भवे ऐति वेनो ससर कियन्नी उकाई अपे सम्मा संबुद्ध वजानन वहन्से मे बव अपतीता हुनिं पहदिलि करला दीला तीनो अद अपि मनुष्यां अतर සප විඳිනවා සමහර මිනිස්සෙන් සමාජ දුක් විඳිනවා අපිට දකින්න තිබෙන දර්ශනීය ඌකයි සමහරෙකුට හොඳ අම්මල සාත්‍ර ලැබිලා හොඳ භාර්යාවරුන් හොඳ ස්වාමිවරුන් හොඳ ප්‍රදේශ මෙයාදි වශයෙන් කිසි අඩුවක් පාඩුවක් නැතුව මිනිස්සෝ ජීවත් වෙනවා අපි ප්‍රවමන්ට් එක පැත්තට හැරලා බැලුවොත් අපිට පේනවා එතනන් මිනිස් වර්ගයක් කන්ද කැම නැති මිනිස්සු ඉන්න තැන් නැති මිනිස්සු බලන්න ඇහ නැති මිනිස්සු යන්නේ අතපය නැති මිනිස්සු ඒ වගේම දුව කියන්නේ කෙනෙක් නැහැ පුතා කියන්නේ කෙනෙක් නැහැ අම්මා කියන්නේ කෙනෙක් නැහැ වතුර ටිකක් දෙන්නේ කෙනෙක් නැහැ අවහරණයට මුකුත් නැහැ මේ වගේ ජීවිතත් අපි දකිමු ඉර අය අකුසල කර්මයේ ගෙනාව අවාසනාවන්ත ජීවිත එයයි ලැබුණු ලැබුවා ඒ වගේම විඳිනවා අපි පෙර ජාතියේ පුණ්‍ය ධර්මයන් සිදු කළා ඒ පුණ්‍ය කර්මයන් නිසා අපි දැන් මේ විපාක ශක්තිය ඉතාවුණින් අපි විඳිනවා දොඩ අදවෙනි දවසේ අපි කුසල ධර්මයන් කළා නම් කුසල කර්මයන් කළා නම් ඒ කර්මයන්ගේ විපාක ශක්තිය අපිට හෙටෙනින් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ භවය අපිට විඳින්න පුළුවන්. කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භව. එතකොට අපේ අද තියෙන සැපේත පෙර අපි ගෙනාපු පුණ්‍ය කර්මයන් හේතු වුණා. ඒ නිසා බුදුහාමුදුරුව අපිට අනුශාසනාවක් කළා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඊතං බුද්ධානුශාසනං පව් කරන්න එපා ඇයි පව් කරන්න එපා කියන වචනේ පැහැදිලි කළේ ये पाप कर्मयां निसा अनंतवत् संसारे अपि
දුකට භාජනය වෙනවා. ඇයි පිංකම් පිංකම් කරන්න කියන වචනේ පැහැදිලි කළේ අනන්තවත් සංසාරේ අපි ඒ කුසල කර්මයන් නිසා සැප විඳිනවා. පුඤ්ඤ කම්මාච සුග්ගති. ඒ පුණ්‍ය කර්මයන් නිසා මිනිස්යා සුගතියේ උත්පත්තිය ලැබනවා. දෙවියන් අතර මිනිස්යන් අතර. මිරයන් පාප කම්මන්ත යම් කිසි කෙනෙක් අකුසල කර්ම කළා නම් කායික වශයෙන් වාචික වශයෙන් මානසික වශයෙන් ඒ අකුසල ධර්මයන් කළා නම් ප්‍රාණඝාත අදත්තා දාන කාම විත්‍යාචාර වගේම සතු මැරීම හොරකම දුසිරිත බොරුව ඒ වගේම රාමෙර පානි ආදී කොට ඇත්තා වූ ඒ අකුසල ධර්මයන් නිසා මනුෂ්‍යයා මෙලවත් පරලවත් දුකට භාජනය වෙනවා. අන්න ඒ නිසා පාප ධර්මයන් අයින් කරන්න කුසල ධර්මයන් වඩන්න කියන මේ වචනේ ඔස්සේ ඔබ මම කුසලයට බරව යන්තත් අකුසලයේ අයින් කරන්නත් තමයි උත්සාහ කරන්නේ. එමනම් මේෙන් අපිට පේනවා සංසාරේ ඊළඟ භවයේට යම්කිසි දෙයක් ගමන් කරන විලාසය. ඊළඟ භවයේට යන දෙයක්. මොකක්ද යන ශක්තිය? මේ යන ශක්තිය මොකක්ද කියන එකයි අපි දැනගන්න ඕනේ. ඒත් අපි වචනෙන් කිව්වොත් විඥානයේ කියන මේ අවස්ථාව ඊළඟ භවයේ ප්‍රතිසන්දියට හේතු වෙනවා. මේදී චුතිසිත ඊළඟ භවයේ ප්‍රතිසන්දි චිත්තයකට පරිවර්තනය වෙනවා. රූපයේ අපේ රූපය ද්‍රලේ අළු වෙලා යනවා පොළවේ පස් වෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්ම සසරට එකතු වෙනවා. සංසාරයට එකතු වෙනවා. එමනම් මේ ඉතා හොඳින් පැහැදිලි කර ගැනීමට අපි උපමාවක් ගන්න. මලමිනියක් තිබේ, ඇස තිබේ නොපෙනේ, කන තිබේ නොඇසේ, දෙපා තිබේ ඇවිදින්න බැ, ශරීරයක් ක්‍රියයි. අපි ශරීරය ක්‍රියාත්මකයි, ඇස පෙනේ, කන ඇසේ, අපිට කතා කරන්න පුළුවන්. මලමිනියක් තිබේ මුත්තයි. මේකට යම් කිසි හේතුවක් තිබෙන්න ඕනේ. මෙරි දෝක විවහාර මාත්‍රය අනුව කියන මලා මැරුණ නිසා බෑ කියලා. බුද්ධාගම අනුව ඒක මදි. උත්තරේ බොහොම මදි. එතෙන්දී අපිට අහන්න සිද්ධ වෙනවා ඇයි මලි කියලා. අන්න එතෙන්ට තමයි උත්තරේ එන්නේ. විඥානේ අස්වීම නිසා මල. විඥානේ අස්වීම නිසා මල. එතකොට මේ විඥානේ තියෙනකන් අපි කතා කරමු යන වෙන මම විමසනු අම්පස්සනු ඒ විඥානේ දැස්ත මතිනා බල බලයක් තිබෙන මොකද බලය ඇහැට පේන අලි පාටක් පමණ උස ශරීරේ දැඩිගෙන වැටෙනවා ඇහැට නොපෙනෙන නාම ධර්ම නිසා අයින් වීම නිසා දැන් මාර්යා තවුත් බුදුහාමුදුරන්ට වරක් අවධානය කරනවා අන්තලිංග චරෝපාසෝ යායං ධරති මානසෝ තේන ත්වං බාහින්නාමිනති සමන මොංකසි ශ්‍රමණයන් වහන්සේ වහන්සේට මේ සංසාරයෙන් නික්මෙන්න දෙන්නේ නැහැ. ආසී සැරිසරන්නා වූ රැහෙනින් මං ඔබ වහන්සේ බැලලා මේ වගේ වචනයක් මස්කලා බුදුරජාණන් වහන්සේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙනවා. රූපාසන්දා රසා ගන්ධා පුණ්ඨම් වාච මනෝරම එත්තමේ නියතෝ චන්දෝ නියතෝ තමසියාන්තක මාරිය ඔබට මා බැඳ දාන්න බෑ. හේතුව මම මේ සසර
ගෙනියන්නා වූ සසරට ඇද දමන්නා වූ මේ ලූම සංයෝජන ධර්මයන් මම අයින් කළා. රාග දෝෂ මෝහ ඇලීමත් ගැටීමත් සත්‍ය උලදැනීමත් මම අයින් කළම දැම්මා. රූපාදී පංච ධර්මයන්ගේ ඇලීම ගැටීම සත්‍ය නොදැනීම මා ළඟ නැහැ. ඒ නිසා භවයට ගමන් කරන්නා වූ සත්‍ය ඒ නාම ධර්මයක් ඔබට අල්ලගන්න බෑ. මමේ සත්‍ය ප්‍රහාණය කළා ප්‍රහීන කළා නැති කළා. දැන් මේ පැහැදිලි කරන්නේ රහතන් වහන්සේගේ තත්ත්වය. රහතන් වහන්සේ තණ්හා මූලයේ විනාශ කළ උත්තමය. නැවත සසරට ගමන් කරන නාම ධර්මයේ එතන නැතිලා යන. එතනින් අහුව කියලා. ඔබත් මමත් ඒ සසරට ගමන් කරන තණ්හා මූලය කඩා බිඳ දැමුවේ නැහැ. ඒ නිසා ඔබ මම සසරට එකතු වෙනවා. කොහොමද කියන්නේ? දිනක් බුදුරජාණන් වහන්සේ මහමූද ළඟ මා වෙරළේ මහමූද දිහා බලාගෙන ඉන්න උන්වහන්සේ වෙරළ තියලා දෙන්දි ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ දැන් ආපු වෙලා ඉඳලම මේ මහමූද දිහා බලාගෙන ඉන්නේ ඔව් ආනන්ද මට මේ මහා සාගරේ දැක්කම උපමා රාසියක් එනිසා වෙරළේ ඇවිදින භික්ෂුන් වහන්සේලාට එන්න කියන්නේ ආනන්ද හාමුදුරුවෝ හැමෝම අඬ ගහගෙන ආවුත් වෙරළේ වාඩි වුණා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහන බලන්ට ආනන්ද මේ රළගිඩි පෙරිලා එනවා අපි වහගෙන යනවා වගේ වෙරළේ හැපෙනවා ආපහු යනවා ආපහු එනවා ආපහු යනවා ඒක පටන් ගත් දවසින් ඉඳන් කොහොමද මේකට හේතුවක් තිබෙනවා ආනන්ද ඒක පැහැදිලි කරා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ නිස්සබ්ද වුණාම බුදුහාමුදුරුවෝ අහනවා ආනන්ද ඔය මහා රළගෙඩි පිළිලා ඉන්නේ වායුවේගෙන් කම්පා කරපු. වායුවේගෙන් කම්පා කරපු නිසා නෝහොයි. ඒ වගේ ආනන්ද මිනිස්සයා කුසල කර්ම වේගයෙන් අකුසල කර්ම වේගයෙන් කුසල කර්ම වේගයෙන් මිනිස් ලොව ඒ වගේම දෙව්ලොවට පෙරලිලා යනවා අකුසල කර්ම වේගයෙන් නරක තිරිසන් ප්‍රේත ආත්ම භාවවලට අපි පෙරලෙනවා හේතු ඒතකොට කුසල අකුසල කර්ම තරංගා උදදේ යත්වත් පවනම් ප්‍රත්‍යේ රිතා මෝදමානා ප්‍රවර්තන්තේ යුච්ඡේ දස්ය නවින්ද්‍යති මහමූද ජල තරංග වායු වේගෙන් කම්පා කරන තුරාම පෙරලෙනවා ඒ වගේ ඔබත් මමත් තණ්හා උප්‍රහීනේ කරන තුරාම මේ සසර පෙරලි පෙරලි ගමන් කර දෙවියන් අතර මිනිසුන් අතර තිරිසනුන් අතර මිරිසතුන් අතර ඒ උත්පත්ති වලට අපි යමින් මේ සසර යනවා ඒ නිසා ඒ කුස කර්මයන් අපි අන උත්සාහ කරන්නේ කර්ම ප්‍රහාණය කරන්න නැති උත්සාහ කරන්නේ නැති කුසලයන් ඇති කරගන්ත ඇති වෙච්ච කුසල ධර්මයන් සාහවුරු කරගන්න අපි උත්සාහ කරන්නේ අපේ වීරවන්තකම ඔන්න ඔතෙන්ද තමයි යන්නේ. ඒකට සමාජයක් හොඳ වෙනවා. ගයක් දොරක් හොඳ වෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන ගුණාංග වලින් පිරිච්ච සමාජයකට අපි බහිමු. පොඩ්ඩක් පීඩන අපරාධයන් නැති ලෝකයක නිර්භයව ජීවත් වෙනවා. අසංවරය නිසා ඇලීම ගැටීම සත්‍යයේ නොදැනීම නිසා
මනුෂ්‍යයා බෝම්බ හදනවා කඩු ගන්නවා තුවක්කු ගන්නවා මිනිසුන් මරාදමු සත්‍යය නොදැනීම නිසා මහ පොළොවේ අයිතිය ගන්නට හදනවා ඒකේ ඇල්ම ඇතිවීම නිසා ඒක ගැනීමට යම්කිසි ක්‍රමයක් යොදන්න ඕනි ඒ නිසා ද්වේෂයෙන් යුතුව බෝම්බ නිෂ්පාදනය ද්වේෂයෙන් යුතුව වස විස නිෂ්පාදනය කරනවා අයින්තක මිනිස්සයා මේ මහ පොළොවේ අතහැරලා නමුත් ඒ වගේ දේවල් කරන මිනිස්සුයෝ අර මිනිසුන් දිරායන පොළවේ දිරන්නේ නැද්ද සදාකාලික ජීවිතයක් මිනිස්සයාට නැහැ සත්‍යයන්ට සදාකාලික ජීවිතයක් නැහැ තිබුණා සියලුම සත්තුම සියලුම සත්තුම මේ පෘථිවි ගෝලයත් ආකාශ තලයත් අවකාශ තලයත් කියන අයංච දස්සහස්සී ලෝක ධාතු මේ දස දහසක් සක්වල ලෝක ධාතු වල සත්වයන්ගේ මරණ ප්‍රමාණය තත්පරයට කෝටි ගාණක් නේද කියලා බලන්න හොඳට කල්පනා කර. පෘථිවි ගෝලයේ ආකාශ තලයේ අවකාශ තලයේ කියන අංශ වලට බෙදලා බැලුවොත් තරික තාක් නැහැ. ඒ වගේම සුපතල. එහෙමනම් මේ මැරෙන ලෝකයක අපි අර වගේ අසංවරයෙන් යුතුව සීලමය කොටස අයින් කර ගම කටයුතු කරන අවස්ථාවල් වලදී මනුෂ්‍යයාට බිය චකිතය කැටි ගැලුම මේ සියල්ල ඇති කරනවා මේ සියල්ලම ඇති කරන උත ඉන්සයි අසංගෝලිය මුල් කරගෙන අපි අක්ෂරාරම් කරනවා ජීවත් වෙන සමයට අපි ගෙනල්ලා දෙනවා එහෙම නැවන්න ඔය තත්ත්වය අපි අයින් කරන්නට නම් සීලමය අවස්ථාව අපි හිතට ගන්න ඕන. ඒ තුලින් තමයි අපේ සංවරය ඇති කරන්නේ. සංවරය තුලින් පිටස ගතියකට අයිතිය ගන්නවා. ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් ජීවත් වීමේ අයිතිය ගෙනල්ලා දෙනවා. ඒ නිසා ඉන්න මේ සමාජය තුල ලබාගත් මේ අමාරු මිනිස් ජීවිතය තුලින් ඔවගේ යහපත් අවස්ථාවක් ඇති කරගෙන යහපත් සමාජයක් ඇති කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඇස තිබේ රූපේ තිබේ. ඒ නිසා රූපේ බැලිය යුතුයි. ශබ්ද ඇසිය යුතුයි. රස විඳිය යුතුයි. ඒවා නොකරින් ඉන්න බෑ. මෙතන සඳහන් කරන්නේ උපාදානයේ දැඩිව ගැනීම. ඇල්ම ඇලීම මේ ගතිය තමයි අපි අයින් කරන්නේ. ඒ ඇලීම නිසා උපාදානය නිසා අපිට ද්වේෂය ඇති වෙන එක කොහොම හරි කරන්න. සිංහාසනයේ තියෙන ඇල්ම නිසා දයාබර තාත්තව හිරේ දාලා මදි වෙලා ජීවතුන් අතරින් නැති කරන්න ඕනේ කියලා ද්වේෂ සහගතව අමු අමුවේ තාත්තව ඉරලා පුච්චලා දැම්මේ අජාස සත්‍යය නොදැනීම ඇලීමක් ගැටීමක් නිසා පංචානන්තරීය පාප කර්මයන්ට හවු වෙච්ච හැටි බලන්න දෙව්දත් බුද්ධ රාජ්‍යයේත ඇල්මෙන් මගේ සම්මා සම්බුදජානන් වහන්සේ මරාදම බුද්ධ රාජ්‍යයේ ගැනීමට කටයුතු යොදා අපි හැටි බලන්න ඒ වගේම සමාජයේහි තමුන්ගේ බොරුව පෙනෙන නිසා සත්‍ය මතින් බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ප්‍රියෝදාන හසේ මරා දෙවීම බක්මන සමාජය කුමන්ත්‍රණය කරපු හැටි බලන්න ඒ වගේ තමයි මේ ලියලා ලියලා ඒ නිසා අපි අර කියන අකුසල අවස්ථාව අයින් කරලා දාලා කුසල අවස්ථාව තුලින් අපි හොඳ සත්වයේ තෙන්න
ලබාගත් මේ මිනිස් ජීවිතයේ ශ්‍රේෂ්ඨම එකක් බවට කරගන්න උපවත් කරගන්න ඒ වගේම නැවත භවයේ හොඳ තත්ත්වයකට යන ආකාරයෙන් අපි පවත්වාගෙන යන්න මාන්සි ගන්න ඕනේ කියන්නේ ඔන්න දැන් මෙතන ප්‍රශ්නයක් නගිනවා විඥානයේ දැසට නොපෙන්නේ එසේනම් පුනර්භවයේ මා පිළිගනිති මේ තරුණ ප්‍රශ්න එතනදී හැම දෙයක්ම ඇත්තද දැසට පේන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි කියන්නේ ඔබ තද අවුවේ පාර යනකොට ඈත පේන දියදහර ළඟට ගිය පසු නැත ඇත්තද ඈත පේන හඳ මෑතින්නම් බැලුවිටනි අනු පාතබුන්සෝන් ගෙනාල එයා එනි කිව්ව හඳ සුදු පාට වස්තුවක් කියලා එයා කියන්නේ ඒක අලු පාට වස්තුවක් ඇත්තද රතු චූප්ලාම් පුවත් යටතට රත් තව රතු දෙයක් ගෙනියන්න ඔබට පේන්නේ කහපාට ඇත්තද බොරු ගම් පාටක් වලින් කහපාටක් දැස බලන්න ඔබට පේන්නේ රතු පාටේ බොරු ඒ නිසා ඇහැට පේන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි එසේනම් ඇහැට නොපෙනෙන හැම දෙයක්ම බොරු නෙමෙයි දාපි ඉන්නකොට අපේ කනේ ගුවන් විදුලි තරංග හැපෙනවා ඇහෙනවද ඇහි රූප වාහිනී තරංග හැපෙනවා පේනවද පේන්නේ නැහැ ඇහෙන්නේ යමු කළොත් ඇසේ යමු කළොත් පෙනේ අන්නේ න්‍යාය හොඳට මතක තියාගන්න යමු කළොත් ඇසේ යමු කළොත් පෙනේ අපි බලමු පොල් තෙල් පහනකට අපි තෙල් දමා පත්තු කරමු අපි මේ තෙල් කියලා කිව්වේ ශක්තිය. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් බලවේග. ඒක දැඩි ලක්ෂ ගාණින් පත්තු වෙනවා. දැඩි ලක්ෂ ගාණින් පත්තු වෙනවා. ඒ කාබන් ඩයොක්සයිඩ් කොටසට පරිවර්තනය වෙනවා. ආස පුරා දුවනවා. ළඟිට අපේ හෙත් හැපෙනවා. ඇඟේ හැපෙනවා. බිත්ති වල හැපිලා යනවා. දකින්නද? නෑ දකින්න. දකින්න එක තැනයි තිබෙන්නේ ගහේ කොළපාට හරිතප්පද තුලින් ඒක ඇදලා ගන්නවා ලවණ මිදිස්ත්‍රි ජලය හා කලවම් වීමෙන් අසුපතල බෙදී යවෙන පුංචිරි කිඩි හාට ගන්නවා ටිකාන් මල් පේන මල් මෝරලා ගිඩිපේ අපේ ආච්චිලා සීයල මේ අවුලන් ගිල ලෙලි ගහලා හිඳිනවා ආපා විශ්ලේෂණය කරලා බැලුවොත් මොනවාද මෙතන තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් බලය අපි කාලද කියන්න පුළුවන් තැනක පස්සුකරු පොල් තෙල් පහන බලවේගය අර පොල් ගහට මේ පොල් ගහට ඇදලා ගත්තේ නැහැ කියලා කියන්න පුළුවන් සමත జగත කවුද? ඒ වගේ රත්තරන් අම්මලා තාත්තලාට සලකලා භාර්යාවරුන්ට යුතුකම් ඉෂ්ට කරන ස්වාමිවරුන්ට යුතුකම් ඉෂ්ට කරන සමගියෙන් සමාදානියෙන් ජීවත් වෙලා දාන ආදී ධර්මතා සම්පූර්ණ කරලා මරණ මනුෂ්‍යයන්ගේ එම විඥානමය ශක්තිය සුගතියට නොයනවා කියලා කියන්න පුළුවන් කාටද? යම්කිසි මිනිස්සේ අනුන්ත තාලන පීඩන අපරාධකම් සිදු කළා හොරමෙරකම් සිදු කළා ඒ වගේම භයානක විපත්ති පමුණුවලා ඉතාම කැත විදිහට සමාජේ ජීවත් වෙලා මෙරුණයින් පස්සේ එයාගේ විඥානමය ශක්තිය දුගතියට නොයනවා කියලා කියන්න පුළුවන් කාට? හොඳට කල්පනා කරලා බලන්න. සා දැසට නොපෙන්නනොයි කියලා. මේක අහක දෙමිය යුතු දෙයක් නෙමෙයි. පායාසි රාජඤ්ඤ බුදුහාමරන් කාලේ හිටියේ වෙනි පුද්දේ විඥානයේ දැසට නොපෙන බුදුහාමුදුර විඥානය ගැන කතා කරනවා මෙන්සා මේක හොයන්න ඕන මේ මිනිස්සයා හිරේට නියමෙච්ච මිනිස්සු අරන් මර මරා බැලුවා විඥානයේ පිට වෙනවද නැත් මුට්ටි වල දාලා මිනිස්සුන්ව තම්බල බැලුවා විඥානයේ අස් වෙනවද නැත් සුලංගිල්ලේ ඉඳලා හැම ගහලා බැලුවා විඥානයේ පිට වෙනවද නැත් දකින්ද නැහැ. එනිසා එයා
මිනිසුන් ගානක් මරලා තීරණයක් කරනවා බුදුහලවරු කාට විඥානයක් තිබේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා මගේ පරීක්ෂණ වලින් එහෙම දෙයක් නැහැ දැන් මෙයා යනවා බුදුහාමුදුරුවෝ චෝදනා කරන්න ඉදිරියට හම් වෙන කුමාර කාශ්‍යප හම් කුමාර කාශ්‍යප හාමුදුරුවන් ඉදිරියේදී පායාසි රාජාන්‍ය බැනගෙන බැනගෙන ගියා බුදුහාමුදුරුවෝ ඔබේ බුදුහාමුදුරුවෝ බොරුකාරී ඇයි විඥානයක් තිබේ කියලා උගන්වනවා එවැනි දෙයක් නැත එතෙන්දි කුමාර කාශ්‍යප මේ කාරණේ ඇහුවා රාජන් බලද හැල්ලුද හැල්ලු ආපහු ඕක අපි දාමු වතුරට දැන් ඒක සිසිල් වුණායින් පස්සේ උස්සලා බලමු දැන් බලද හැල්ලු බරයි එහෙමනම් පායාසි රාජන්ය මුලින් ගත්ත යකඩ කෑල්ලේ බර රත් වෙනකොට යනවා ඔබ දැක්කද රත් වෙච්ච යකඩිය බාල්දියට දැම්මයින් පස්සේ වතුරට දැම්මයින් පස්සේ නියුනම ඒ උස්සල බලන කල්ලි බර නම් එම යකඩියට බර එනවා ඔබ දැක්කද පායාසි රාජන් බිම දනගෙන මෙතන හරි හොඳ විද්‍යාත්මක තැනක් යන්නේ යකඩේ රත් වෙනකොට ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දෙක අතර තියෙන මීසෝන පායනවා එතකොට හැල්ලුයි බරාඩුයි ඝනත්වයට එනකොට එතන බරයි ඕකයි එතන පැහැදිලි කරන්නේ පායාසි රාජාන්‍ය පොඩි හාමුදුරුවන්ගේ කුමාර කාශ්‍යප ඒ පොඩි හාමුදුරුවන්ගේ බලන ප්‍රශ්නෙට දීපු උත්තරයේ තුලින්ම යානි හෙඳ උනා ඔන්න අනි ඒ නිසා විඥානයේ දැසට නොපෙනී කියලා පුනර්භවයේ මට පිළිගන්න බෑ කිව්වොත් ඒක මෝඩකමක්. ඒක මෝඩකමක්. ඉස්සා ඒ වගේ අවස්ථාවල් වලට ඉක්මන් වෙන්න හොඳ නැහැ. අපි උදාහරණ ගමු. සිද්ධාර්ථ පුංචි බබා ඉපදිලා පැයක් පැයකමාරක් ඇතුළත වචනයක් කියනෝ නත්ති දානී පුනබ්බහු අයං අන්තිම ජාති මේ මගේ අන්තිම උපතයි නැවත උපතක් නැහැ ඒ විදිහට කියනෝ මේ වචනේ කියන්න අපි මොන විභාග පාස් වුණාද ඒක කරන්න බෑ ඒක සංසාර පුරුද්ද සාරා සංකල්ප ලක්ෂයක් පෙරුම්නම් පොරාගෙන ආයි බුදු වෙන්න සත්‍යයා සසර කතරින් ඉගුල කරවන්න ඔබ මම පිරුම් පුරලා නැ එනිසා ඒ වගේ වචනයක් ප්‍රකාශ කරන්න ඔබටත් දැන් මට හොඳයි දැන් ඒ කතා කලේ අර පෙර ජාතියෙන් ගෙන ආපු ඒ විඥානමේ ශක්තිය එතෙන්ට ප්‍රශ්න දෙකක් නැගෙනවා විද්‍යාව හරස් වෙනවා තරුණයව හරස් වෙනවා තරුණයෝ කියනවා සිද්ධාර්ථ මිනිස්සෙක් නම් මමද මිනිස්සෙක් සිද්ධාර්ථ කුමාරයන් කතා කළා නම් ඇයි මම කතා නොකළේ කියලා තවම අය ප්‍රශ්න කරනවා විද්‍යාව කියනවා ඉන්ද්‍රිය චාලක අවස්ථාවේ පවතිනා වූ ශරීරයකට මේ හපංකම කරන්න බෑ කියලා මෙතන දැන් හරස් ප්‍රශ්න දෙකක් තියෙනවා අපේ උදාහරණ ගමු 1971 අවුරුද්දේ උතුරු ඇමරිකාවේ රෝහලක ඉපදිච්ච ක්‍රිස්තියන් හයිකැනන් කියන මේ දරුවා ඉපදිලා පැය කමාරකින් ලැටින් භාෂාවෙන් බයිබලයේ පාඩ 6ක් කිව්වේ කොහොමද කියලා බලන්න ඒ මිනිස් දරුවෙක් නෙමෙයිද ඒ ඉන්ද්‍රිය චාලක නෙමෙයිද 1973 අවුරුද්දේ හොංකොං නුවර සූතිකාගාරයක ඉපදිච්ච දරුවෙක්
එයා වාට්ටුවේ තැන්පත් කරා. දෙවෙනිම සේවයට එනකොට පැය දෙකක් පමණ වෙනවා. එයාට එන ගුරුසු කතා අහලා බාලෝලේ කුඩා දරුවා තමයි කතා කරා. වහාම ප්‍රධාන වෛද්‍යවරයාට දැනුම් දුන්නම එයාව සියල්ල පටිගත කරලා 1973 අවුරුද්දේ සිංගප්පූරුවේ පැවතු වෛද්‍ය සම්මේලනයේදී ඉදිරිපත් කළා. කිසිම වෛද්‍යවරයෙකුට මේ උත්තර දෙන්න බැරි වුණා. මනෝ වෛද්‍යවරයෙක් නැගිටලා මෙහෙම කියනවා. මව් කුසේදී දරුවෙකුට ඉගැන්විය නොහැක. එසේනම් මේ දරුවා මෙච්චර ව්‍යක්ත ලෙස කතා කරන්නේ පෙර භවයෙන් ආපු ශක්ති විශේෂයක් මුල් කරගෙන අය අනු විද්‍යාව දෙන ශක්ති. එවද හිත ලැබ් එකේදී බලන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඒකින්ද ශක්ති කියන වචන දෙනවා. සර්වඥතා ඥාණයෙන් සිත පිළිබඳව පුදුම විග්‍රහයක් කළේ මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. සාරුන් වහන්සේ කෙලින්ම නම දුන්න විඥානමේ ශක්ති. ඔය බලන්න ඉන්දිය චාලක නෙමෙයි ඒ මිනිස් තරුවෙක් නෙමෙයි 1989 දෙසැම්බර් මාසේ 15 වෙනිදා බල්ගේරියාවේ උපත ලැබූ සොෆියා පෙට්කෝ කියන පුංචි බබා ඉපදිලා දින දෙකෙන් ඇවිද්ද අතර මාස දෙකක් වෙනකොට ඉංග්‍රීසි භාෂාව, ජර්මන් භාෂාව, ප්‍රංශ භාෂාව, ඉස්පාඤ්ඤ භාෂාව, රසියන් භාෂාව, අරාබි භාෂාව, ලැටින් භාෂාව, බල්ගේරියන් භාෂා කියන භාෂා 8ක් කතාගෙන දක්ෂ දරුවෙක් බවට පත් වුනේ මාස දෙකේදී. ඉංග්‍රීසි චාලක නෙමෙයිද? මිනිස් දරුවෙක් නෙමෙයිද? මේ පිළිබඳව ඇමරිකාව, රසියාව, ජර්මනිය කියන මහ රටවල් තුනක් එකතු වෙලා ගවේෂණයක් කළා. ඒ ප්‍රධානත්වය දැරුවේ බොප්‍රිස් ඇන්රුකෝ නිකොලයි ට්‍රැස්ටින් කියන මෙන්න මේ විද්‍යාඥයන් දෙන්න. ඒ අනුව ඒගොල්ලෝ තීරණයක් මෙහෙම කරනවා. මේ දරුවාගේ භාෂාටේ දැනුමේ වික්‍රමයට අපේ තාක්ෂණික දැනුම තුලින් උත්තරයක් දිය නොහැක. උත්තරයක් දිය හැක්කේ නම් මෙසේය. මේ ළමයා මීට පෙර ආත්ම භාව ගණනාවකදීම උසස් බුද්ධි සම්පන්න අවස්ථාවක උපත ලබා සිටින්ට ඇත කියාය. එහෙම බලන්න. මෙයා ඉන්දිය චාලක නෙමෙයි. මිනිස් තරුව නෙමෙයිද? දැන් මොනවා දෙන උත්තර? හොඳට හිතලා බලන්න. ඔන්න ඔය ආකාරයට තමයි සසර පවත්වගෙන අපි යන්නේ. කම්මා විපාකා වත්තන්ති. ඒ නිසා අපි කුසල කර්ම කළොත්, අම්මට සැලකුවොත්, තාත්තට සැලකුවොත්, එවාගේම හොඳින් ජීවත් වුණොත්, කායික වාචික මානසික සංවරයෙන් යුතුව ජීවත් වුණොත්, ඒ ගෙදර, ඒ ප්‍රදේශය, ඒ සමාජය බොහොම හොඳ තත්ත්වයකට එනවා. ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒ ටික ඇති කරන්න ඕන. වර්තමානයේ නැති වෙගෙන යන ලෝකයි. පාළ තුඩක කෙනෙකුට හරියට යන්න බෑ. උසුළු විසපයි ගල් මාර්ගය නැරිබි කමට හිඟා කරන ගහන උදවිය මේ වගේ අපි දකිනවා. අනුන්ගේ මංකොල්ල කන උදවිය අපි දකිනවා. අනුන්ගේ සාපට වහින උදවිය අපි දකිනවා. පෙස්සන් ගහලා අනුන්ගේ තත්ත්වේ විනාශ කරන උදවිය අපි දකිනවා. අනවින කොළිවින ආදි හූනියන් කරලා විනාශ කරන මිනිස්සුයන් අපි දකිනෝ. ඇයි මෙවන් සමාජය? ඇයි මෙවන් අවස්ථාව? ඉතින් මොයිටි තින්නෝ මාරමල් සයන් සුවපත් විස්වක් දැසන්න පුළුවන්. ඒ වගේම අනුන්ගේ තිත අවයි යක්කා තින්නල්. ගොඩක් අයයි කනව. සෑම සත්‍යයන්ටම අපි මෛත්‍රී දියුණු වෙන සත්‍යයන් මිනිස්යන් දැකලා අපි මුදිතාවට පත් වෙන්න ඕනේ. අපි දෙකේ තියෙනවා මනින් බාදට ගාතවට නිදා කොහොමද? ඒ වගේම ධන ගහගෙන යනකොට කොයි තරම් මුදිතාවකට පත් වෙනවද? වැටි වැටි නැගිටිනකොට, ඒ වගේම පාසල් යනකොට, ඒ වගේම විභාග පාස් වෙනකොට
आवाह विवाह मंगल वोल्ट पत्ते ये अम्मल इहल मुदित आवट पत्ते वागी आपी असल वैसी मनुष्य दीवन वेन देखला संतोष वेन्दून तद एक न्याय दखिंद पुलवान तरंग ए आय विनाश करांत मान बालनो उन ओक तमाई भयानिक मध्याद समाज अनुंगे दीवनु दखिंद बेरी गासिय एनिसा आपि मेवा अयिं करांडो नि पिंवा तमा एकम गेदर सहोदरिया सहोदरिये दीवनुवट कैमती नै सहोदरिये सहोदरयागे दीवनुवट कैमती नै අනිද්දේතර මිනිස්යන්ගේ දියුණුවට කැමති නැහැ. අනිත් ළමයි ඉගෙන ගන්න වට කැමති නැහැ. දුප්පත් ළමයි ලොකු පාසල් වලට යනවට කැමති නැහැ. ඒ වගේ මුදිතා නැහැනේ. තමාගේ දරුවාගේ දිහා බලලා සන්තෝෂෝ වෙනව වගේ. අන්දරුවන්ගේ දියුණුවක් දිහා බලලා සන්තෝෂ වෙන්න හැකියාවක් මිනිස්යා තුල තියෙනවා. किसी खरदर नियंत्र समाज के जीवास्ती में आईती लगे आप उदाहरण गु मनुष्य मला मालो यागे ईलंग आत्मीत मुकद वाणी केला इदास नमस्य हत्ते के अवरुद्धे उतुरु इस्पान्ये कोर्डोबा नगर बेलमेश मे गमे मध्य पंतिये जेख कुस्येंग कुस्ये पलवेंग उड़ते उलु हायक मतुएं दूना स्वामी दुव बाये क्या गामिंग दुआंत उना स्वामी आउद बैलिन्ना ओलु हाय तिबे लबाइनुत क्या गहनो बाये गामे गोडे उदवी एतास्ते एक कलम ऐतिएनो एक कलम नैतिएनो पासे में पिलिवंद गावे सने गट अमेरिकावे कीपदेन गुट बार दूँ ए आय आउद क्या मरा साविकला सीलमो पिंतुरु गातकला पिंतुरु कुमा खानगार दाय को मून वैदिलती है හානුවට හම්බුනේ ඇට සැකිලි ඇට සැකිලි හම්බුනේ ඒ ඇට සැකිලි 6 පරීක්ෂා කළාම කටු පිළිබඳ විශේෂඥයන් ඒගොල්ලෝ දෙනවා උත්තරේ මෙහෙම මේ ඇට සැකිලි 6 අයිතිකාරයෝ අහිංසකයෝය ඒ අහිංසකයන්ට හදිසියේ එල්ල කරපු කඩු පහර වලින් පොලු පහර වලින් මැරී ඇත අවසාන මොහොතේ අවාසනාවන්ත අන්නමින් මරණයට මූණ දුන්න නිසා දැන් මතුවෙන ඔළුවල මූණුත් කනගාටුදායක අන්නමින් අපේ කැමරාගත බී ඇත දැන් බාන බුදුහාමුදුරු අපිට පැහැදිලි කරනවා අවසාන මොහොතේ හිත හදාගන්න දුටුගැන රජුර රටවෙනින් යුද්ධ කළා රටේ එක්සේසත් කරලා එයා ශාසනයටත් ජනතාවටත් සේවය කළා अमार चूलांगनी महायुद्धे लिहागत्तमुले नमगड़ दुन्ना प्राणे निरुद्ध उना परम मरणा सुगति सग्गं लोकं उपपद्यति मेरिला गिल्ला सुगति उत्पत्ति लबुवा अन्न बलन ये सुगतिये तयन्न या कुशल चेतना वरगिन गिया
කුසල චේතනාව අරගෙන ගියා. දෙව්දත් බුදුහාමුදුරු මරා දැමීමට ගත්තෙම මහන්සිය තුල ඇතිවෙච්ච චේතනාව තුලින් අවීචි මහා නරකාදියට ගියා. වගේ අපිට ඕන තරම් තිබෙනවා. කාලියක් කිනී කතා වස්තුව දෙස බලන්න. දරු සම්පතට අකමැතු බාණේකට ඉවිෂියාවෙන් දරු ගැවට පවා දෙනවා නේද වස විස. ඔන්න සමාජී හැටි. දරු ගැවට පවා අහිංසක දරුවා නැති වෙනවා. අන්තිමේදී අම්මත් නැති වෙනවා. වෛර බඳිනවා. භවයෙන් භවයට බලන්න යන හැටි බලන තිරිසන් ආත්ම වලට යන අන්තිම යක්ෂණියක් බවට ගිහිල්ලා ඉනවතු. කුසල කර්මයන් කරනවා ඇලිමයි ගැටිමයි සත්‍ය නොදැනීම අයින් කළොත්. අයින් කළොත් කුසල ධර්ම කරනවා. නොදැනීම කියන අවස්ථා තුනේ හිටියොත් අපි බාල අවස්ථාවට වැටෙනවා. බාල අවස්ථාවට වැටෙනවා. බාල අවස්ථාව කියලා කියන්නේ බා කියන්නේ දෙකයි ල කියන්නේ විනාශ කරනවා නැති කරනවා. එලවත් විනාශ කරගන්න මිනිස්යාගේ තත්ත්වයටපත් වෙනවා. ඔන්න බාල අවස්ථාව කියන්නේ ඌට. බා කියන්නේ පාලියෙන් දෙකේ ඉලක්කමට ල කියන්නේ නැති කරනවා. මොනවාදී කොටස් නැති කරන්නේ එලව සහ මෙලව. එලවත් නැහැ මෙලවත් නැහැ. මෙලවත් පාප කර්මයන් කරනවා අම්මලා මරනවා තාත්තලා මරනවා ඒ වගේ මහලු මඩන් වලට ඇදලා දානවා සලකන්නේ නැහැ. වගේ අනන්ත අපරිමාණ මහා පාප කර්මයන් තියලා විශාල අපරාධකම් සිදු කරනවා. දැන් බලන්න මෙලවත් නැහැ. මලයින් පස්සේ තරලවත්. එතනක් දුකමයි. එතනක් දුකමයි. අන්න ඒ නිසා ඒ අවස්ථාවල් වලින් අපි මිදිලා මේ කුසල චේතනාවන්ට බරව අපි යන්තු. කුසල චේතනාවන්ට බරව යනකොට අවස්ථා හතරක් තියෙනවා අපේ අදියර හතර. සෝවන් සකදාමි අනාගාමි අරහත් සෝවන් කියලා හමුම කියනක වැරදි. වාන් කියලා වචනයක් නැහැ පින්වත්. සෝතාපට්ටි සෝතසට බැසගත්. බැසගත් කියන එකේ නියම සිංහල තමයි වන්. පොළොට වන් දෙවියා කාමරයට වන් හොරා ඔය වගේ කියන්න පුළුවන්. නිර්වාණේ දකින්නා වූ අවස්ථාවට බැසගත් පුද්ගලයාට කියන සෝවන් ඵලයට පත් වෙච්ච පුද්ගලයා. මේ ඵලෙණියද. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඒ සංයෝජන ධර්මයන් ප්‍රහාණය කළ දාන අවස්ථාව. දැන්ියා යන්නේ සතර අපායි. කෙලීම නිවනට ගමන් කර. එනිසානි සෝවන් සෝතසත බැසගත් සෝවන් කිව්වොත් ඒක බොරු. ඒ වචනේ වැරදි. සෝවන් පුද්ගලයා. ඔබ නියම සිංහල පෙර තුනේ සෝවන් සෙද ගැමි අන ගැමි අරහත්. වර්තමානයේ තම ඔබ වරද්දයි. සෝවන් කියලා. ඒක වැරදි. ටෝටස් ඒ සෝවන් සෙදගෙන් සකදාගාන. කාමරාග ව්‍යාපාද තුනී කළ දාන අවස්ථා. අනාගාම තුන්වෙනි අදියර. එද කියනවා කාමරාග ව්‍යාපාද සර්ව සම්පූර්ණ විනාශ කරන අවස්ථා. ඊළාට හතරවෙනි අදියර රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා කියන සංයෝජන ධර්මයන් සර්ව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන අවස්ථාව. අයි සසර ඉවරයි. ඉතින් නවත්. දීපෝ යථා නිර්වති මම් යුපේතෝ
නයිවාවනිංගච්චති නාන්තරීක්ෂම් දිසන්නකාංචිත් විදිසන්නකාංචිත් ස්නේහක්ෂයාත් කේවලමේති සාන්තිම්. එකම සාන්තියකට පැමුණුණා. මොකද්ද මේ එකම සාන්ති? නිවන්. ඒ මරණිය නෑ, ඒ උපත නෑ, කෙනෙක් නෑ. ඒක සාන්ත සුන්දර අවස්ථා. ඔබ මම එහෙම නෙමෙයි. අපි තාම සසරට යන. අපි ඇලීමෙන්, ගැටීමෙන්, සත්‍ය නොදැනීමෙන්, සත්‍ය වසන් කිරීමෙන්, අකුසල ධර්ම රැස් කිරීමෙන් ඕමත් යන. හොඳට බලන්න. සත්‍ය ධර්ම වැඳීම නිසා අපි බොහෝම දුක් සහිත අවස්ථාවල් වලට එන. නැද්ද? අපිට කොයි තරම් සල්ලි තුමුණක් ගන්න බැරි අවස්ථා තුනක්. කොච්චර බලපුළුවන් කාරකන් තිබුණත් බෑ පින්වන්නේ ගන්න. ඕම ආසයි නුමුත් ගන්න බෑ. හරිම ආසයි අපි හැමදෑම තරුණයන් තරුණියන් වගේ ජීවත් වෙන්න. ඉඩක් නෑ උපනීයති ලෝකෝ අපේ පංචස්කන්ධය කෙලින්ම වයසටම අරගෙන යන. නවත්තන්නේ නෑ මේක ප්‍රවාහයක්. කෙලින්ම ගෙනියන්නෙම වයස. මොන තරම් සල්ලි තුනත් උගන්නද ආසයි නුමුත් ගන්නද. ඔබත් මමත් ආසයි ලෙඩ නොවීම. නුමුත් කොයි වෙලාවක හෝ බෙහෙත් එක්ක මොන හරි දෙයක් ගන්නද. ඔබත් ආසයි මමත් ආසයි නොමැරීම මරණයට කියලා. නමුත් තැනක් නෑ. ඒ වගේම එකම හේතුවකුත් නෑ. මොනියම් හේතුවක් හොයෙන්න පුළුවන්. මරණයේ මා වෙත ඉන්න එපා එපා කිව්වත් කොයි වෙලාවක හෝ රාජතාකාදී හිටියත් මහා මූදේ පතුලේ හිටියත් ඒ වගේම පර්වත ගුහාවටලා හිටියත් මැරෙන්න මැරි. ඇවුරෝ ගුවන් යාන අහසේදී 80-91 කළ මැරිච්ච හැටි දන්නවා. මාමුදු පතුලේ සබ්මැරින් වල ගිය මිනිස්සු මැරිච්ච හැටි දන්නවා. හිමාලය තරණය කරන මිනිස්සු උඩින් වැන මහා හිම කුට්ටි වලින් වැහිලා මැරෙන හැටි දන්නවා. බුදුහාමුදුරුවෝ ලස්සනෝ කියලා තියෙනවා. න අන්තලිංකේ න සමුන්ද මංජේන පම්බතානං විවරං පවිස්ස. කිසිම තැනකින් බේරෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ අවස්ථා තුන ගන්න කොච්චර වෑයම් කළත් ඇත්ත වශයෙන්ම අපිට පුළුවන් කමක් නෑ ඔබ ගන්න. ඔන්න අපි යන සසර හැටි උත. ඒ නිසා අපි ඒ කුසල ධර්මයන් සිදු කරලා අපි මාපිය උපස්ථානයේ සිදු කරලා ඒ වගේම යුතුකම් ඉෂ්ට කරලා කායික වාචික මානසික සංවරයෙන් යුතුව අපේ මේ ජීවිත කොටස ගෙනියන්නේ සා කොයි වෙලාව මරණයට ළඟා වුණත් ප්‍රශ්නයක් නෑ. ඇයි අපි කරන්න ඕනේ හොඳ දේ කරලා ඉවරයි. හොඳ දේ කරලා ඉවරයි. එතෙන්දී අපි මේ සමාජේ වගේ කටයුතු කරන ගමන් අනිත්‍ය දුක්ඛ අනාත්ත මේ ත්‍රිලක්ෂණ වලට අපේ හිත යොමු වෙන්න ඕන. එතකොට තමයි කවදා හරි තණ්හා මුලේ කඩන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණයේ තුලින් අපිට පුළුවන් ඒ රූප ආදී පංච ධර්මයන් පිළිබඳව ඇල්ම ගැල්ම ගැටීම මේ ආදි සියල්ලම නවත් තමයි. රූපේසු නිබ්බින්දති නිබ්බින්දේ විරාජ්‍යති විරාගා විමුච්ඡති විමුත්තස්මින් විමුත්තමිති ඥානං හෝති. කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්. ඔන්න. තෙන්දී රූප ආදී පංච ධර්මයන්හි ඇල්ම ගැල්ම සියල්ලම අයින් කළා. විරාගා විමුච්ඡති එනස් විරාගයේ තුලින් කාමාසෝ භවාසෝ දිත්තාසෝ අවිජ්ජාසෝ කියන ආසව ධර්මයන්ගෙන් අපි හිතමු දුර. අන්න එතෙන්දි කියනෝ අරහත් මාර්ගඥානීතපත් වුණා කියලා. මාර්ගයට අනුතුරුව ඵලයේ විපාක දෙනවා.
මාර්ගයට අනතුරුව ඵලයේ විපාක දෙනවා. එතෙන්දි කියනවා උතුම් වූ රහත් ඵලයට පත් වුණා කියලා. දැන් සසර ඉවරයි. නම් මේ පින්වතුන්ට අපි අද පැහැදිලි කළා ඒ කර්ම වේග ගමන් කරන හැටි උදාහරණ ඇතුව. එමනම් ඒ කර්ම වේග අපි කුසල කර්මයන්ට පරිවර්තනය කරගෙන ඒ උපනුපන් ජාති වල සැප විඳින්නටත් ඒ වගේම කවදා හරි මේ අකුසල ධර්මයන් තීත යොමු කරන්නා වූ ඇලීම ගැටීම සත්‍ය නොදැනීම කියන මේ අවස්ථා සෞර සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කිරීමටත් අපි උත්සාහ දරන්න ඕන. සසර නිදහස් වෙනන් නිදාක අමා මහ නිවන ඔබ අපි හැම දිනාටම අවබෝධ වෙනවා. එනිසා තෙරුවන්ට නමස්කාර වේවා කියලා සාදු කියන්න. පරම ශ්‍රී දදං තං සංත දං තං තරං තං දස බල සමුපේතං සබ්බ ලෝකේක නාතං කනක රුචිර දේහං රං සීමාලුංජලං තං විදිත සකල ඤෙයං බුද්ධ රාජං නමාමි විබුද මානුජ ලෝකේ සාදීනින් සේස දේහි ආදය සදන මෝහං ධංසයං තං පදීපං නව විද මම තං තං අග්ග ලෝකුන්තරංච සුවිසාදි පාරියන්ති ධම්ම මංගං නමාමි අදිගත චල විඤ්ඤා පාටි සම්බේද ඥානං දෙති සුත සති සන්දා සීල සම්මා සමාධින් සුර නර මහණියං දංකිනෙයං මහංගං ජින සුතාරිය සංඝං පුඤ්ඤ කෙත්තං නමාමි ධර්ම ශ්‍රවණානි සංසයෙන් ලැබුවා වූ සීලූම කුසල් හේතු කොටගෙන අප සෑම දිනාටම අජරාමර නිවනම අවබෝධ වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වූයේ ගල්කිස්සේ ශ්‍රී සුමනාරාම පුරාණ විහාරාධිපතිව වැඩවිසු අපවත් වී වදාළ ශාස්ත්‍රපති පූජ්‍යපාද වටරප්පල නන්දරතන නායක ස්වාමින්දයන් වහන්සේ.